බ අගහරවාදා මධ්‍යමරත්‍රයේ සිට නැව දැනම් දෙරතෙක් නිවැස්වල හෝත්වශලාාව වල විවාහමංගල සඳහාවසරහිම නොවන බව යදමුදා පති ජනරල් ශාාව සිල්වා මහතා පවසනවා. COොවිD-19 වසංගත ව්‍යාප්තිය පලනය කිරීමේ තවත්පියවරක් ලෙසයි මෙම තීරය නැත්තේ. එෙන්වා මධ්‍යමරාත්‍රය සිට ජනතාවේඒකරශී වන කිසිදු අවස්ථාව කරද අවසරහිම වන්නේ නෑ.වන් හලකට වරකට රැසවසිටිය හකිවන්නේ ඒවාහි ධරිතාවෙන් සියයට පණහරනොවැඩ පිරිසකට පමයි. එසේෝද ප්‍රසිද්ධස්ථානවල ගැවසීමෙන් හැකිතාක්දුවට වලකින ලෙසයි. ඒජ ජනතාවගෙනඉල්ලා සිටින්නේ. පසුගේ දාහතුන් වනදා සිදුවූ කොවිඩ්ඩා සාධිත මරණ එකසිය හැටක්, ෞඛ්‍ය සේවා ධ්‍යයක්ක්ෂ ජනරල්වරයා ඒ තහු කලා ඒ දෙනක් තුළමට සිදුව වැඩම කොවිඩා සාධිත මරන සංඛ්‍යාව වනවා ඒ අනුව මේ වන ිටමරටින් වාර්තාාවන සමස්ත කොවිඩ්ඩා සාධිත මරණ සංඛ්‍යාව පන්දහස් නමසයතිස් පහක්. මෙ අතර මෙට දෛනික කොවිඩා සාධිතේන්ට සාපේක්ෂව සිදුවන කොවිඩ් මරන සංඛ්‍යාවේ ප්‍රතිශතය, ගෝලීිය කොවිඩාස්සාධතේන්ට සාපේක්ෂව සිදුවන කොවි් රණ ප්‍රති්තයෙක්ම ගොස්තිබෙනවා. අනුව දෛනික ගොලිය කොවිඩ්ඩාස් අධතෙන් සංඛ්‍යයාාවට සාපක්ෂව, දෛනික ගෝලීය කොවිඩ්බරන සංඛ්‍යාව පවතින්නේ සියට එකැදශම හතරක් වැෙනියගේකයි. නමුත් ්‍රී ලංකාවේ මගේ පවතින්නේ සියට පහක් වැනි හෙලාගේකවීම විශේෂත්වයක්. මෙත්‍ර නිවස් නිරෝදායනයේදී මියන අස්සාධතයන්ගේ දහයන් පස්චත්මරණ පරක්ෂණය සඳහා යමු කර යිත් දේහ ඥාතිීන්ට භාර්ධීමේදී ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා හදිසිමරණ පරක්ෂවරුන්ගේ සංගමය පවසනවා එම ප්‍රමාදේ ෞඛ්‍යාමාත්‍යංශයේ විසින්ද දහස් විසී ජනි මස දහනම්වනදින නිකුත් කර ලද චක්‍රලේකය අනුව සිදුවන බයි ඔුන් ඩදිරටත් සඳහන් කළේ. මෙත්‍ර යේදිනේමටින් තවත් කොවිඩා අසාධතයෙන් තුන්දහස්ෙසේ හැට තුනක්වාර්තාාවා අනුවමරටින් වාර්තාාව වන සමස්ත කොවිඩ්ඩා සාධතෙන් සංක්‍යාව දැක් වුණේ තුන් ක්ෂ පනස්සෙක් දහස් පන්ේ තෙස් තුනක් ලෙසයි. එෙස මෙරට දෛනිකොවිඩ්ඩා සාධතෙන් සංඛාව තුන්දහසේසීමමාවඉක්මවාගේ අකණඩව තුන්වනදිනටයි. පැහැදිලිම මේ වාර්තාාවෙන සංඛ්‍යාවට වඩා වැඩි සංකඛාවක් සමාජයේ ඉන්නවා. ද වාර්තාාවන්නේ පරීක්ෂණ කරණයගින් පොසිටිවෙන කොටස ඇර තව කොටසක් සමාජයතුළ ඉන්නවා.මි මුලින් දැකපු වූහන් වෛරස ප්‍රබේදයට වඩා දැන්තියන ප්‍රබේදය නිසා සංකූලතාවයන් ඇතිවීම ඩකඩත් වැඩි කියලා ශ්‍රේෂඥයන් අතරේ විශ්වාසයක් තියෙනවා.ඒ මේ කරණ දෙකම නිසා ක්සිෂණ අවශ්‍ය වෙන සහ සංකූලතාවයන් ඇති වෙන දැඩසත්කාරයකකවලට ඇතුල් කරන්න අවශ්‍ය වෙන සංඛ්‍යාව ඉතාමත් ෙඩව න කැස් ෙක්. හුස්ම ගනීම අපහසුත්ය නම් තාමික් මනින් රෝහලකටයාම අත්‍යවශ්‍ය වන එහම නැතුව ඔන් රහල් ත වෙනොට ඒතාම තදින් හුස්ම ගැනීම අපහසුස්තාවත් එක නම් එන්නේ එතකොට ඔවන්ට ප්‍රතිකාරල් උන් බේරා ගැනීම ඉතාමත්ම අපහසුතාවයකට පත්ව වෙනවා. සී ලංකාවේ තත්වය දරුණු මේ වෙලාවේ එක හගන්න දෙයක් නෙමේ විශාල ප්‍රමාණයක් දිනකට මියයනොඒවගේ රෝගී වෙනවා ශේෂෙෙන්ම ඊළඟ සති දෙක ඉතාම වැදගත් තිර්නාාත්මක කාලපරිච්චය දෙයක් වෙනවා මොකද මේ වරෙසේ බීජවෂණ සමය අවසන් වෙලා රෝගීන්ත්‍රමාණිය. වැඩිවෙන්න පුළුවන් දින කිහිපයක් තමා ඉදිරියට එන්නේ. මේ වසංගතයේ ඉදිරියට අපිට අලුත් ප්‍රබේද ඇතිවීම වලක්ගන්න පුළුවන් දෙයක් නෙමේ ඒ සඳහත් අප සූදානම් වන්න හොුණු. මේ අතර මරද ගහමුල්ල නගරේ සියලු කඩසාපපු හෙට රාත්‍රවී නමේ සිට සතික කාලයක් වහ දැමීමට මරද ගහමුල්ල ව්‍යාපාරික සංගමය තිරණය කර තිෙනවා නමසිට සතියක කාලයක් පුරාවට මරදගමල නගරේ සියලුම වි්‍යාපාර්්‍යස්ාන වසාතන බව කාරණවා දන්නවා එෙන්ම කැකිලාවා. ිත පවත්තින කොබ් දානම සැකිල්ලට ගනිමින්, අද සිට තවදදින ො හල් කැකිලාාව ගරය වදුරත් වසා තබමින්, සෞඛ්‍ය අංශ වෙත සහයෝගේ දැක්වීමට, කැකිලාාවේ වනිල් සංගම්, අද තීරණය කතිබෙනවා. මේ අත්‍ර ජතික ප්‍රවාහන වෛද්‍යයතනයේ නුගකොඩ ප්‍රධානකාර්යාලේ සහ ේරහැරැඇතුළු අනිකුත් සියලුම ශාකාපන් මගින් හෙට දිනේ සිට සේවා සැපීම සිදුකරනාාකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් නමා අතර නිවදයක් නිකුත් කරතිබෙනවා. ඒ අනුවයින් පෙන්වාදන්නේ හෙටදිනේ සිත සේවා සපයන්න්නේ කෙටිය අංක දෙසිිය විසිපහට ඇමතිීම මගින් හෝ ඊ ජැඟලින් සේවාෝ මගින් වේලාවක් වෙන් කරගත් සේවාලාබින් සඳහා පමණක් බවයි. සේ වෙද අධිකරය මගින් යොමු කරන ියදුරන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා සේවා සැපයීම සීමාවකින් තොරව ලබාදන බවදහි සඳහන් වෙනවා මෙරට එන්න කරන වැඩ සහනයට ඒ වයි සහරු ොළහට වැඩි ළමුටත් පියවරෙන් පියවර කොවි් ප්‍රතිශක්ති කරන එන්නත් ලබාදීම වැඩ පිවෙලාක් හජේ විසි සසුම් කර ඇති බව ග්‍රමාථ්‍යය මහහිද රජක්ෂ මතා පසවා ඒ හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පලාත් ොවි-19 ළම ප්‍රතිකාරය එකකය විවෘත් කිරීමේ අවස්ථාවට එක් මින්. ලමයිට එන්නත් ලබාදීමේදී විධ සංකූලතාදමෙන දරුවන්ට හිී ප්‍රමුඛතාවේ ලබදන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩදිරටත් සඳහන් කළේ. මෙත රටතුළ පවතින කොවි්බසංගතය පාලනකරගැනීම සඳහා සදදාාසිත සොයං විනියක් සහිතව ස්ොයං සංචර්න සීම පනවා ගැනීමක් සිදු කරන ෙස ජනතාවගෙන් ආයචන කරන බව ශවීලංකා මහජන සෞඛ්‍ය පලේක්ෂවරන්ගේ සංගමය පවසනවා ඒ සමහපති උපුල් රෝහණම හතා සදහන් කළේ මින් දිරියට සංචරන සීම පැනවීම සම්බන්ධයෙන් රජයට බලකිරීමක් සිදුනොකර බයි. මෙත්‍ර පලයා අතර සච. හනම් කිරීමත් සමග, පොලිසි ඇතුළු අරක්ෂකංශයක්ව පලාාත් සීමාවන් හි රතවහන පරික්ෂාව කණ්ඩව සිදු කරනවා ය අනුව නිසි අවසර පතක් නොමැතිව පලාාත්මායිම් හරහා පැමිණි පිලිස් පොලිසිය විසින් හරවා ඇවීම සිදුවුණා. මෙවැනි වැදකත්වත් නැරඹීම සඳහ ශ්‍රතා TV news YouTubeු චනලයේ සබස්ටයි් කර සීනුව සලකුණුො වන්නේ.